මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7948ක් දක්වා ඉහළ ගියා. ඒ ඊයේ තවත් කොවිඩ් මරණ 198ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමගයි. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 198න් මරණ 146ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගෙන් වාර්තා වී තිබුණා. ඊයේ දින මෙරටින් COVID-19 නව ආසාදිතයින් 4483 දෙනෙකු හඳුනා ගැනුණා. මෙම ආසාදිතයින් දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම තහවුරු වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4,07,768ක් දක්වා ඉහළ ගියා. කෙසේ වෙතත් ඉන් පුද්ගලයන් 3,48,930 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගතව පුද්ගලයන් 50,890ක් ප්‍රතිකාර ලබනවා. දැනට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති ගල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 112 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසනවා. මේ අතර වෛද්‍යවරු 9 දෙනෙකු, හෙදියන් 45 දෙනෙකු සහ සෙසු අය රෝහල් කාර්ය මණ්ඩල සමාජිකින් බවයි වාර්තා වුණේ. මේ අතර රාජ්‍යාරයා ළමා රෝහල තුල පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මහතා මෙලෙස අදහස් පළ කළා. මරණ ගත්තට මරණ සියල්ලම 14ක් පමණ මේ වෙන විට වාර්තා වෙලා තියෙනවා. පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල තුල මේ රෝගී තත්ත්වය වැළඳුන විට විශේෂයෙන්ම අවුරුදු 2කට වඩා අඩු දරුවන්ගේ තමන්ගේ රෝග ලක්ෂණ ප්‍රකාශ කිරීමට මේ දරුවන්ට හැකියාවක් නැහැ. දරුවන්ගේ තියෙන රෝග ලක්ෂණ සොයා ගැනීමට දෙමාපියන්ටත් අපහසුයි. බොහෝ විට අපෙන් විමසනවා ඉන්නත් වර්ග තියනවාද කියලා. මොකද කුඩා දරුවන් සඳහා ඉන්නත් ලබා දීමේ ක්‍රමවේදයක් අපි ශ්‍රී ලංකාව තුළ නැහැ. ලෝකයේ තුලත් තාම අවුරුදු 12ට 14ට අඩු දරුවන් සඳහා ඉන්නත් ලබා දීම ක්‍රමවේදය පටන් අරගෙන නැහැ. කුඩා දරුවන් සඳහා මේ රෝගේ වැළඳීම වළක්වා ගැනීමට හෝ රෝගේ වැළඳුනොත් අසාධ්‍යම වළක්වා ගැනීම සඳහා නොඑක් ඖෂධ වර්ග කලින් දීම සඳහා විමසනවා. සමහරක් වෙලාවට මේක දේශීය ආයුර්වේද වෛද්‍ය මේ දේවල් අහනවා. මේ නැත්නම් බටහිර මේ ඖෂධ වර්ග විටමින් වර්ග දීමට අහනවා. කිසිසේත්ම කිසිම ඖෂධ වර්ගයක් මේ ළමයින්ට දරුවන්ට දෙන්න යන්න එපා. වෛද්‍යවාදයකින් තොරව අඩුම වශයෙන් විටමින් වර්ගයක්වත් සමහරක් අය අහනවා මේ විටමින් C වර්ග ලබා දෙන්නද කියලා. මේ විටමින් C වුණත් අධික ප්‍රමාණයක් මේ කුඩා දරුවන් ලැබීම ලබා දීම තුළින් ඔවුන්ගේ ඉන්ද්‍රයන් වලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ආනපඩුව කන්නන්කර ආදර්ශ විද්‍යාලයේ ඊයේ පැවති කොරෝනා එන්නත් ලබා දීමේ මධ්‍යස්ථානයේට එන්නත් ලබා ගැනීම සඳහා 5000ක පමණ පිරිසක් සහභාගී වී තිබුණා. එහෙත් එම මධ්‍යස්ථානයේ එම පිරිසට ප්‍රමාණවත් තරම් එන්නත් නොමැතිකම හමුවේ. එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබුණා. මෙම නොසන්සුන් තත්ත්වයේ හමුවේ පිරිස් පාසලේ ගේට්ටුව කඩා බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇති අතර එම අවස්ථාවේදී සිදු වූ තෙරපීමකින් පුද්ගලින් කිහිප දෙනෙකුට තුවාල සිදු වී ඇති බවද අප වාර්තාකරු ප්‍රකාශ කළා. කට්ටියම දරපුණා. ඊට පස්සේ වැටුණා කට්ටිය. වැටෙනකොට නංගි වැටුණා. වැටුණාම අපි අදලා 4 දෙනෙක් විතර යට වුණා. බැරේ දැන්න දැන් උදාම බරපතල. මේ දෙන අර දෙන්න නෑ. ඇදලා ගත්ත පස්සේ. මේක ගැලුනේ නෑ. මේවා ජීවිත වැටුණා. ඊට පස්සේ මෙයා වැදලා ගන්න මිනිස්සු ඇවිල්ලා පොරොන්දු තරන්ටි දාලා යතුනා යාට. බොහොම අමාරුයි මම මෙතන දෙකගෙන ආවා. එළඹෙන පළමුවැනිදා සිට ඉන්දියානු සංචාරකයන්ට මෙරටට පැමිණිය හැකි බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උපසභාපති රජීව් සූර්යාරච්චි මහතා ප්‍රකාශ කළා. ඉන්දීය සංචාරකයන් හට ලංකාව තුළ සංචාරය කිරීම සඳහා ඔවුන් එන්නත් දෙකම ලබාගෙන දෙවැනි එන්නතින් දින 14කට පසුව නම් ලංකාවට එන්නේ. ඔවුන්ට ලංකාවට ඇවිල්ලා ඒ අවශ්‍ය PCR පරීක්ෂණයට භාජනය වෙලා ඒ වගේම ලංකාවේ තියෙන සියලුම සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව ඔවුන්ට තරු තුනේ අන්තියේ හෝටලයකට එහා හෝටලයක ඔවුන්ට නවාතැන්ගෙන ශ්‍රී ලංකාව තුළ එම සංචාරය සඳහා සහභාගී වීමට පුළුවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.